කලාවක කලා නිර්මාණයක සෙක්ස් තියන පුළුවන්. සාමාන්‍ය භාෂාවෙන් කතාකරුත් කුණු හරපතියන්න පුළුවන්. හැබැයි සෙක්ස් ගැන එමනක් ද කුණු හරප ගැන අමුවට කතා කරනවන කවුරුවරි. හිතාමතා කතා කරනන ඒ අදාළ තැනට නැතුව කතා කරනවන මොකද වෙන්නේ. එපොටි අපපිරිියාවක්යනවා. මේ මෝඩා පිමානය කියන වැඩසටහනේ අපි පරන්්ික අදාපි මේ ප්‍රධාන මාතෘකා හැටිට ගන්න කෑල්ල නෙේ හරනඉදල බලපු හම තියෙන්නේ ආයාසියෙන් කුණුහර ප ඔබෝන බවාක් චිත්‍රපඩියක නවකතාවක මේ සුංගාරය එහම ත් සෙක්ස් එමන නං හය කියන කුුණු හරප තියෙන්න පුළුවහම් හැබයි ඒ එක මාර්කටින් ලට නං එකුණු හරපේ දාලා තියෙන්නේ එක පොඩි අපපිරියාවක්යනවා. මෝඩාබිමානත් හැමදාමත් එම තමයි. බලහත් කාරයෙන් කුුණු හරප කතා කරන තැනක් බවට පත් වෙලා තියනෙන. හදා ඒ කෙනෙකොටේ එ දෙන පුරුවන් නෑනෑක මරු එක තම තමන්ගේ දෘෂ්්‍රයා අනුවන් අද අපි මේ මාතෘකාවට එන්නේ මෝඩාබිමානයෙන් කතා කරා සුත්ෝධනගේ ළමයා ගැන. ඒක යන සිද්ධාර්ථකුමාරයා ගැන සිද්ධර්ථකුමාරයා උපන්වෙලාවේ සප්පියුම් මත පියවර තබක් එක අක්ගෝහම ස්මිලෝකස් ගාථපාටය කියපු එක හාසට ලක් කරලා මෝඩාබිමානය කාන්තාවක් කතා කරනවා. ප්‍රශ්නතියෙන්නේ මේ මෝඩාවිමානය කාන්තාවට මේ කතා කර ආතර් ගන්නත් පුළුවන් මෝඩියන්ස එකට හිනා වෙන්නත් පුළුවන්ඒ ප්‍රශ්තියන් නෑ. හැබැයි මේක විශ්වාස කරන. මේ බෞද්ධ දර්ශනය විශ්වාස කරන බුද්ධ චරිතය විශ්වාස කරන මිනිස්සුන්ගේ මනසට තඩිබාට කාටවත් අයිතියකුත් නෑ. ඒ විශ්වාසයන්ට ගහන්්ඩ අයිතියකුත් ෑ මේක තර්ක කොලොත් ඕන කෙනකුට හිතෙන්න්න පුළුවන් ඔවු ඒක එෙම වෙන්න බෑතමයි. මෝඩාවිමානයේ ගෑණුගෙන හරි තමයි එක කාන්තාව හරි තමයි කියත් තර්ක කරන්න පුළුවන්. එ තර්කයනමයි පරම සත්්‍යේ. මනත්නම් මේ ඉතිහාසය ලියවෙලා තියන්නේ එකත් පරම සත්‍යයනෙවෙයි. එම විවිධ මත තියෙන්න්න පුළුවන්. මේ ඉතිහාසයක් ලියන්නේ. නිර්මාණකාරයෝ හැබැයි ඒ නිර්මාණකාරයෝ මේ නිර්මාණය කරන්නේ අර ගෙනියන දර්සනයට යම් ආලෝකයක්ගේඉන්න හැබැයි බටුවන්ගල රවුලාමුදුරුවෝ හන් කරඩුව කියලා පොතක්ල නො දෙදස් පහලය සන්න පුස්තක සම්මාන හම්බෙනෝ මේ රන් කරනු පොතේ හරි අපූරුවට බුදුරජාණන් වහන්සේ පෙන්වන් පැවට පස්සේ බුදුදහමට වෙච්ච වෙනස්කම්ටිල ලතියෙන. ත් බටුවන්ග හාමුදුරුවන්ගේ පරිකල්පනයක් තමයි. හැබැයි ඒ පරිකල්පනයේ ඇත්ත කියලාපිට හිතෙනවා මේ බටුවන්ගල හාමුදුරුවෝ හරි අපූරුවට මේ කෙලියන්නේ බුදුදහම කාලි කාලෙට මල් කැටයම් දාපු හැටි රං ආලේප කරපු හැටි තොරම්බොල් කරත්තවාගේ එල්ලපු හැටි මේ බුදුදහමට එක කෑලි එකතු වෙච්ච හැට මේ බටුවන්ගලා හාමුදුුවන්ගේ රංකරඩුවූ පපුතේ තියෙනවා. දැන් මේ හැම එකක් දහෑම බලනකොට හිතාගන්න ඕන කාරණාව තමයි මෙ සියල්ල කවුරුත් දන්නේනෑ ඇත්තමද කියලා. මේ ඉතිහාසෙන් එන පොත්පත්වල තියෙන එහෙම නැන්නම් කටවචනයෙන් එන මේ ඉතිහාසකතාව පරම සත්‍යය කියලා කවුරුක් දන්නෑ. දැන් ඔබෙන් මම හන ප්‍රශසේ තමයි ඔබ ඔබේ අම්මව දන්නවාද. තාත්තව දන්නවාද. එ ැහොත් බට උබේ දෙන උත්තරේ තමයි ඔහු. හැබැයි ඒ ඔවු කියලා කිව්වට කවුරුවට යෙවොත් ඉන්නේ උඹේ ඇත්තම අම්මද උබේ ඇත්තම තාත්තද කියලා. ය බර කර ැහුවොත් ඔබ උත්තර දෙන්න ටිකක් නැලිවෙනවා. එකට හේතුව තමයි කවුරුවත් අම්මට අම්ම කිව්වට තාතර තාත්තකිවට දන්නේ පරීක්ෂණයක් කරලා මේ අම්මමයි තාත්තමයි කියෙන හොයාගෙන නෑ. උපන්දව සිෙඳර කවරුහරි මේ පෙන්නෙලා පිරිමියෙක් පෙනලා මේ තමයි තාත්ථ තාත්තා ගෙර කියනවා. ගෑනු කෙනෙක් පෙනලා මේ තමයි අම්මා අම්ම කියර කියනවා. ඒ පුරුද්ධට අපි තාත්තා කියනවා අම්ම කියනවා. ඒක තමයි වෙන්නේ. හැබැයි කවුරුදු දන්නේ පරීක්ෂණයක් කරලා මේ හැබැෑවටම තාත්තමද මේ හැබැෑවට අම්මමද කියලා හොයාගෙන නෑ. තොර මේ ඉතිහාසයක් එහෙමයි මේ කතාව කියනවට මතක් වෙන්නේ දෙදස් නමේ විතර කාලේ යුද්ධය කරගන යන අන්තිම කාලෙදී ජාතික හෙලවුරුමේ තුොර උදේ ගම්මම්බිල ජාතික හෙලවරුමේ එල්ලාවල මේදානන් දහාමුදුරුව තමයි ජාති හෙලවුරුමේ නායක දිර කටයුතු කළේ ජාතික හෙලවරුමම් ප්‍රෝතිසාකච්චාව තිබ්බා. මෙ ප්‍රෝතිසාකච්ඡා වෙද යුද්ධය ගැන ම අඩනවා යුද්ධිරගණය නවා තව එක් හැට දහක් වගේ තවයි කොටුවෙලායින්නේ ඒටික සමූල ගාතනය කරලා හරි මේ භූමි අත්පත් කරගන්නවා කියලා පොඩි පම්පෝරයක් හනවා උදේගම්මම් පිළ. මාධ්‍යවේදීට ප්‍රශ්න හන්ඩ දෙන වෙලා වෙදී මම හනවා උදේගම්මම් පිලගෙන්. දැම් ඔබේ පක්ෂේ බුදුදහම මුල්කරගෙන ගොඩනකිච්ච පක්ෂය. බුදුරජාණන් වන්ස කොහරි දේශනා කලලා තියනට මේ විදිර යුද්ධ කරන්න. ගම්මම් පිල මගින් පෙේර ප්‍රශ්යක් හනවා බුදුරජාණන් වහසේ කොහැරි කියල තියනෙනවා අද යුද්ධ කරන්න පාලා මං කියනවා ඕ මේ වතුර ප්‍රශ්යයක් වෙච්ච වෙලාවක බුදුරජාණන් වහන්සේ මැදිහත්වීමක් කරලා තියනවා ජල ප්‍රශ්යකට ගම්මම්පිල මට කියනවා ඔවු හරි ඒ තමන්ගේ නෑදැ යුද්ධ පිරිසක් කෝලිය සාක්‍ය වන්සික යෝ දෙපිටිසක් අතර ඇති වෙච්ේ ගැටුමක් නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේකට මැදිහත් වෙන්. තෝට එඒම නැත්න ඒ මදි අත්වීම කරන්න නෑකනෙක තමයි ගම්මම් පිළගේ අදහස. මං ගම්ම පිලක නැව තහනුව නම් බුදුරජන් වහස ලංකාවට් වැඩම කළේ මොකටද කියලා. ඒ ගැටුම් නිරාකරණය කරන්න නෙවෙයිද. තර ගම්මම් පිල මට කියනවා බුදුරජන් වහසේ ලංකාවට වැඩම කලා කියලා තියෙන මහාවංශයණ. ඒක ඇත්තතිකර අපි දන්නේ නෑ. එතනින් ප්‍රෝද්තිසාකච්ඡාාව වරවෙන? එල්ලාවල ේතන්නන්ද හාමුරුව මහාහන්සේ කරතියාගෙනන්න හාමුදුරුව කෙනෙක් නිසා මං එල්ලාවල ේදනන්න්න මුදුරුවට දුරගතනැමැතු මක්දලා නවා හාමුදුරුවෝනේ මේ මං කියන නෑ ගම්මම් පිළ කියලා ඒමකිවුවනන් යාගේ උත්තරේ වෙනස් වෙන නිසා. මං කියනවා හාමුදුරෝනේ සමහර අය කියනවන මේ මහාවන්සේ ඇත්තමද කියලා පිකා නමාරුයි කියලා. හාමුදුරුවන්ට කේන්තියනෝ. හමුදුර කේන්තියෙන් ට කියනවා මෙහෙම මහත්තයෝ ඕක කියපු එකගේ හණන්ඩ ඕක උපදිනකොට ඕකගේ අම්මවදැක්කද කිය. ෝගේ අම්මවද කරනෑ. ඕකට කවරුවරි ගෑනිය කොප්පෙනලා මේ ඔඋම්ඹේ අම්ම කියර කියපු නිසා තමයි ඒෝක අදායදම් ඒ ගෑනිට අම්ම කියලා කියන්නේ. කතාව පැහැදිලීනි. මේ දනද හමුදුරගේ තර්කයක් හරිනේ. මේ අපි හැමෝම හෙමයි. තොර මේ ඉතිහාසයක් එහෙමයි. ඉතිහාසය යම් කරුණු අපි දිකින් දිකට අරගනයනවා විශ්වාසෙන්. එක තැනකද කවරවරියයේ විශවාසයට අිියෝක කරනවා නම්. එතන ිත්‍රදීමක් කෙනවා. දැන් මේ මෝඩාබිමානයේ කාන්තාව තමන් කළේ වරදක්ගල සමාවත් අරගන්න. මේ වනුවට සමාවරගෙන තියන්නේ. ඇැබැ ප්‍රශේ තියෙන්නේ අර විශ්වාසයන්ට ගහල බිමදාලා සමාවගත්තට එතනින් ඒ ප්‍රස්සේ විසඳ නවති කියන කාරනාවව තමයි ඉතා වැදගත්. ඒවගේම තමයි දැන් සාමාන්‍යයෙන් පොඩිලමයක් බත්කන්න නැතුවනහම බදගුලිය අරගෙන, ම පි පසෙන් ලවන්නේ මොක් කියලද. ඔන්න බිල්ලෝනවා. බත් කෑවෙනත්නම් බිල්ලු අරන්යයි. බත් කෑවෙනත්නම් බිල්ලට දෙනවා. එහෙම තමයි කියන්නේ. ොට ඇත්තරම බිල්ලෙක් ඉන්නවාද. ඒක මනසිති හදන දරුවගේ මනසාධනය මනසයාදන රූපයක් විතරයි. ඇත්තරම අම්මා ළම බිල්ලට දෙනවා කියලා කියන්නේ බිල්ලෙකුට දෙන්ඩමද. අම්මගේ එකම ප්‍රාර්ථනාව. ළමයා බද්ගුලිය ගිලනේක අම්මාට ළමට බද්ගුලියක් ගිලවනයක තමයි අම්මගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් තමයි ම් අ බිල්ලෙක් ගැන රූපයක් මල බොරුවක් කියන්නේ. ඒවගේ තමයි මේ ඉතිහාසේ පුරා යම්යම් කාරණ සම්බන්ධී යම්යම් රූපමවල තියෙන්නේ. මේ දේවල් කෙනෙකුට ඒත්තුගන්නන්න ඕන නිසා. මේකෙන් බුද්ධ දර්සනයට බුදුදහමට වෙන හානියක් නෑ හැබැයි මේ බුදු්දහම ජනතාව අතරට ගෙනියන්න නිර්මාණකරුව නිර්මාණය කරපු යම් ප්‍රබන්ධ වලට මෝඩාබිමානය වගේ දේවල්වලින් ගැහුවොත් බුද්ධ දර්සනයක් කඩාගෙන වැටනවා. ඒ අවුල තමයි දියෙන්න්නේ මෙතන. කාටහරි තර්ක කරන්න පුළුවන් පුනරුපපත්ක කියලාක් නෑ. ඒ නමුත්? පච සීලය ඇතුළේ තමයි මේ සාර්ධර්ම එක්ක මනිසු ගැටග හලා තියෙන්නේ. පුනරුප් පත්තියක් නැත්නම් ඊළඟ ආත්මයක් නැත්නම් මේ පන්සිල රකින් ඕන්නෑ කෙර කෙනකුට හිතෙන්න්න පුළුව. ම් ඊළඟ ආත්මයක් තියනවද කියලා තර්ක කරනවට වඩා හොඳ පංච සීලේ රැකගෙන ඉරඟ ආත්මියක් තියෙනව කියල විශ්වාසය ජීවත්වයන එක. එක තමයි බුද්දු දහමේ සරලම දේ මේ සරල දේට තමයි අභියෝ කරමින් ඉන්නේ. එද දැන් මෝඩාමිමානය ආතල්ලකට කුුණු හරප කිව්වට එක ප්‍රශසයන් නෑ ගොලගේ මාකටින් වලට කුණ හරප කිව් වට ඒ අපිට ආදාලා නෑ. හැබැයි මිනිසුන්ගේ විශ්වාසයන් එක්ක කන්න ගනු දෙෙනවා එමනත් න මේ මිනිසුන්ගේ විශ්වාසයන් න එක තියන කුණු හරප කියන එක මේ විශ්වාසයන්ට අභියෝග කරමින් ගේන කුණු හරප ප්‍රශ්යක් තියනවා එහම කැටලුවක් තියනවා. අපි මෝඩාවිිමානයේ කාන්තාවරත් කියනවා ඔබ සුත්තෝදනගේ ළමය ගැන කතා කරන්න කලින් ඔබේ අම්මා ඔබත් තාත්තා නිශ්චිතවෝමෝය අම්මයි තාත්තයි කියන දෙන්නමද කියලා තහුරුරගන හිටියනම් හරි. ඒ තහවුරු නොකර සුත්තෝදනක ළමෙක් ගැන කතාකරනය එක තේරුමක් නෑ TV. Kopi ke Ice Cream.